ජාතික ලෙස් මන්ත්‍රී දුරට වෙලා තියෙනවා. නැත්නම් ඇත්තටම මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන්නේ සන්දානයන්නේ. ලෝ වෙන සුදු සමකට. ලක්ස් කියන්නේ සබන් කැටයක් විතරක් නෙවෙයි සම්ට සත්කාරයක්. මේක ඇතුලේ හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා නව සන්දානයේ හිටියා පොහොට්ටෙන් වෙන් වෙලා කුසලානේ හදාගත්ත කණ්ඩායම හිටියා. එක්සත් ජාතික පක්ෂයේ හිටින මේ සාමූහික එකතුවක් තමයි නව ප්‍රජාතන්ත්‍රයේ පෙරමුණ කියන්නේ. ඒ නිසා අපිට ලැබුණේ ජාතික ලෙස් මන්ත්‍රී දුර දෙකයි. ඉතින් ඒකේ ඒ කණ්ඩායම් තම තමන්ගේ නම් යෝජනා කරා. ඉතින් මේ වෙලාවේ මේ හිටපු ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් ඒ නම් සම්බන්ධව අපි සාකච්ඡා කරා. නමුත් අවසන් තීන්දුවක් අත් නැහැ. ඉදිරියේදී පාර්ලිමේන්තුව කැඳවන්න ප්‍රථම අවසන් තීන්දුව ගන්න නියමිතයි. නමුත් දැන් රවි කරුණානායක මහත්මයාගේ නම ඊයේ ගැසට් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒක ඇත්තටම මේ එක්සත් ජාතික පක්ෂයේ දැනුවත්ද නොදැනුවත්ද කියන එක ගැන අපි දන්නේ නැහැ. නමුත් ඒකකතාවයක් තිබුණා මේ හම්බෙච්ච මන්ත්‍රී දුරලින් එකක් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න ඕන කියලා. අනිත් එක අපේ කණ්ඩායම ඉදින් ලබා දෙන්න ඕනේ කියලා. ඒක එක්සත් ජාතික පක්ෂයතුල පොඩි කතිකාවක් තියෙනවා. ඒක නායකතුමා දන්නේ නැතුව තමයි උනේ කියලා. ඉතින් ඒ සම්බන්ධව අපේ විරෝධය දක්වා ඒක සදාචාරාත්මක නැහැ කියලා අපි කිව්වා. මොකද සන්ධානයේ තුල එකකතාවයක් ඇති කරගෙන තමයි කවුරු පත් කරත් පවත් කරන්න ඕනේ. ඒ නිසා සන්ධානයේ නායකයා විදිහට ගරුණිල කසගමතුමාගේ නොදැනුවත් භාවයක තුමා දන්නේ නැතුව ඒ නම යැවීම සම්බන්ධව අපි අපේ විරෝධය දක්වා. ඔව් නමුත් දැන් ඒක වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද? නැහැ, මේ වෙලාවේ වෙනස් කිරීම හැකියාවක් නැහැ. මොකද මෙතන කොමසාරිස්තුමාට නම යවලා ඉවරයි. ඒ නිසා ඒක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔව් දැන් පක්ෂයේ තිය මේක පටහැන්ත පක්ෂයේ ව්‍යවස්ථාවට නැහැ. එතන මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දැන් එතුමාගේ රවි කරුණානායකතුමාගේ පක්ෂයේ විදිහට තමයි එතුමා ඒ ඉල්ලීම කරලා තියෙන්නේ. ඉතින් අපේ කණ්ඩායම මෙතන අදහස් දක්වේ ඒක කරු හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කරලා ඒකකතාවේ මත එතුමාගේ නම යෝජනා කරා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ඒකකතාවේ නැතුව සදාචාරාත්මක විරෝධී විදිහට එතුමාගේ නම මැතිවරණ කොමසාරිස්තුමාට ලැබීම සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය දක්වුවා. එතකොට තව එක මන්ත්‍රී ධුරයක් ඉදිරියලා තියෙනවා, ජාතික ලෙස් මන්ත්‍රී ධුරයක්. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරා. නව සන්ධානයේ විදිහට අපි අපේ යෝජනා ඉදිරිපත් කරා. ඊළඟට කුසලානය ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් වෙන්වුන කණ්ඩායම ඔවුන්ගේ නම යෝජනා කරා. ඉතින් ඒ නම් තුන සම්බන්ධයෙන් තමයි සාකච්ඡාව තිබුණේ. කවුද කුසලානෙන් යෝජනා වුණ නම? කුසලානෙන් පැහැදිලිව යෝජනා වුණේ කාංචන විජේසේකර හිටපු අමතුමාගේ නම. ඊළඟට නව සන්ධාන විදියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් ෆයිසර් මුස්තාෆා අමතුමාගේ නමත් නිබල්ලාස් අමතුමාගේ නමත් යෝජනා වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත්තේ නැහැ. ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ අදහස වුණේ පාර්ලිමේන්තුව තුළ තාර්කිකව මේ තුනෙන් දෙක බහුතර බලයක් තියෙන ආණ්ඩුවක්. ඒ නිසා තාර්කිකව සංඛ්‍යාලේඛන ඇතුව තර්ක විතර්ක කරන්න පුළුවන් අලුත් මුහුණක් නියෝජනය කරන එක තමයි අවශ්‍ය කියලා කිව්වේ. ඉතින් ජනාධිපතිතුමා කිව්වේ මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණරත්නතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සියලු කණ්ඩායම එකතු කරගෙන අවසන් එකතාවයක් පුළුවන් තරම් ඉක්මනින් හදාගන්න කියන තමයි එතුමාගේ ඉල්ලීම.